අරාජයේදී අපි ඇය විවේචනය කරනවා වගේම ජයග්‍රහණයේදී අපි ඒ ඇය වගේ කරන්න ඕනේ. ඊළඟට එන ඒ ටෙස්ට් ක්‍රිකට් මාලාවේදී අපිට ගිය අවසාන දිවිච්ච සීමිත ඕවර් තරගාවලිය ලැබූ ජයග්‍රහණයෙන් උදාහරණ ලබාගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ කරන්න නම් අපේ ක්‍රීඩා ඇමතිතුමා සහ ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා ඒකට ධෛර්යමත් කරන්න. එහෙම කරනවා වෙනුවට මොකක්ද දැන් වෙන්නේ? නරියට කුකුළු බාර දුන්නු වගේ වැඩක් වෙන්න යනවා. අගමැතිතුමත් එක්ක වැඩි ගෙලිලා ඉන්දියාවට ගිය අර්ජුන රන්දුංග මගේ මිත්‍රයා, එතුමා ගිහිල්ලා ඉන්දියාවේදී ලෝකෙටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔට්ටු තබන්න පුරුදු කරපු ඉන්දියානුවන්ට බාර දෙනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා හොයන්න. ඉන්දියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ දූෂණ වංචාවල මූලස්ථාන. ඉන්දියාවෙන් තමයි වැඩේ පටන් ගත්තේ. ඒක බේරගන්න බැරුව තියෙන ඉන්දියාව උඩ සහ යටට අර තෙල් ටැංකි ටික අදුරන්නු කැමතිතුමා කනිද්ද ලැබුණා විතරයි තෙල් ටැංකියකට දෙයියන්ගේ පිටයි. තෙල් ටැංකි ටික තිබුණා මදිවට නරියට මුකුළු බාර දුන්නා වගේ අපේ රටේ ක්‍රිකට් වංචා දූෂණ හොයන්න අගමැති මෝදිගෙන් ගිහිල්ලා අපේ කැප්ටන් කූල් ඉල්ලා හිටිනවා. මං ඉතාම ආදරය කරන චරිතයක් අදුරන් අන්තුම් කියලා කියන්නේ. අවසානයේට තිබිච්ච ක්‍රිකට් නිලවරණයේදී මම ඡන්දයක් දුන්නා අර්ජුන අන්තුමට. මම කරදුනාට මම ඡන්දයක් දුන්නා. කුසභාවත් දුන්නේ. මම ඡන්දයක් දුන්නා එතුමාට. ඒ නිසා මට අයිතියක් තියෙනවා එතුමාගේ ඡන්දදායකෙක් හැටියට. එතුමාට ආදරය කරන කෙනෙක් හැටියට ඔබතුමා ක්‍රිකට් එක තරහ ඇති. ඔබතුමා ක්‍රිකට් වල ඉන්න විවිධ චරිත එක්ක තරහ ඇති. ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැතිවතු තරහ ඇති. හැබැයි ඒ තමන්ගේ පෞද්ගලික තරහ මේ ක්‍රීඩකයන් පිටින් ඇරලා ජාත්‍යන්තර වශයෙන් අපේ ක්‍රීඩා අවශ්‍යපත් කරන්න එපා. මේ ක්‍රිකට් පිළිබඳ දූෂණ වංචාවල මූලස්ථානේ ඉන්දියාව. ඒ නරියන්ට කුකුළු බාර දෙන වැඩේ කරන්න ඔබතුමා දායක වෙලා අපිට වර්ල්ඩ් කප් එක ගෙනාවු නායකය හැටියට ඔබතුමාට ජනතාව අතර තියෙන ඒ ප්‍රසාදය නැති කරගන්න එපයි කියලා මගේ මිත්‍ර අතුරන්තු කුමාර්තුමාගේ මම ඉල්ලන්න කැමතියි.